नमो तस्स भगवतो अरहतो सप्तधम्मेषु अप्पट्ठयत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेषाज्ज विशारदस्य सप्तसत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सम्पन्नो सम्मा सम्बुद्धस्य। नमो तस्स भगवतो अरहतो सप्तधम्मेषु अप्पट्ठयत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेषाज्ज विशारदस्य सप्तसत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सम्पन्नो सम्मा सम्बुद्धस्य। नमो तस्स भगवतो अरहतो सप्तधम्मेषु अप्पट्ठयत ज्ञानचारस्य दश बलधरस्य चतुर्वेषाज्ज विशारदस्य सप्तसत्तुत्तमस्य धम्मिस्सरस्य धम्मराजस्य धम्मस्सामिस्य तथागतस्य सम्पन्नो सम्मा सम्बुद्धस्य। साधु पांगुत्तर तिक निपाते हारस्य हट हतर पिटुए तीन रुण सूत्रे रुण्णमिदं भिक्खवे अर्यस्य विनये यदिदं गीता। भिक्षुनि आर्यांगे विनेहि यम ये गीतयक् तीनवनम् ए हंडीमक् मदु किन आर्यन वहांसेलाट अन्न पुद्गलयो गीतयक् गायन कोट ए पुद्गलया अंडनवा वगे තේනවා කියලා කියන්නේ පංචකාමයේ සතුට වෙන සාමාන්‍ය පුද්ගලයේ ගීතයක් ගයලා සතුට වෙනකොට රහතන් වහන්සේලාට හිතෙන්නේ මේ පුද්ගලයා අඬනවා කියලා. උම්මත්තතු මිදම් භික්කවේ අරියස්ස විනේයේ යදිදං නච්ඡා භික්ෂූනි ආරංගේ විනේහි යම් නැටුමක් තියෙනවා නම් එය උමුතු ක්‍රියාවක් බඳුයි. අන්නපුද්ගලයෝ නටනකොට ආරයන් වහන්සේලාට හිතෙන්නේ මේ පුද්ගලයන්ට පිස්සු වෙදිලා උම්මත්තක වෙලා. කෝමාරක මිදම් භික්කවේ අරියස්ස විනේයේ යදිදං අතිවේලං දන්ත විදංසකං හස්ත භික්ෂුනි ආරයන්ගේ විනේහි ප්‍රමාණයට වඩා සීමාව පන්නලා කියනකයි ප්‍රමාණයට වඩා දත් විහිදලා සිනාසීම ලදරු ක්‍රියාවක් බඳුයි. එන අට කතාවේ පෙන්නනවා මෙතනදී මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ සවක භික්ෂූන් පිළිබඳ අනාචාරයක් නිසා. මේ සවක භික්ෂූන් වහන්සේලා ගී ගයමින් නටමින් සිනහසමින් හැසිරලා තියෙනවා. මේ කාරණය මුල් කරගෙන භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේට මේ කාරණේ දැනලා තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ ඔවුන් කැඳවලා ඔවුන්ට අවවාද දීම පිණිස මේ සූත්‍රය ආරම්භ කරන්නේ. මේදී රුන්න කියනෙන් කියලා තියෙන්නේ හැඳීම. උම්මත්තක යනුවෙන් කියලා තියෙන්නේ උම්මත්ත ක්‍රියාව. උම්මත්තක ක්‍රියාව. කෝමාරක යනුවෙන් කියලා තියෙන්නේ ලදරුවන් විසින් කළ යුතු කාර්යයන්. දන්ත විදංශක හසිතන් යනුවෙන් කියලා තියෙන්නේ දත් පෙන්නලා අපුඩි ගහලා දත් පෙන්නලා අත් දෙක එකට ගහලා කියන අපි අපුඩි ගහනවා කියන එක මහා ශබ්දයෙන් සිනහසීම තමයි දන්ත විදංශක හසිත කියලා කියලා තියෙන්නේ. ඒ කියන්නේ කට ඇරලා හයියෙන් hina වෙන භාගතුන් වහන්සේ අනුමත කරලා නැහැ. මේ කාරණේදී භාගතුන් වහන්සේ මෙන්න මේ කාරණා තුන පෙන්නවා. ආරණ්‍ය විනයෙහි ගීතය කියලා කියන්නේ හැඳීමක්. ගීතය කියලා කියන්නේ හැඳීමක්. නැටුම කියලා කියන්නේ මොකද ක්‍රියාව. ඕනට වඩා සීමාව පන්නලා hina වෙනවා කියලා කියන්නේ මේ නොදන්නා ළමයි කරන ක්‍රියාවක් ලදරු ක්‍රියාවක්. තස්මාතිය භික්ඛවේ සේතු ඝාතෝ ගීතේ
එමනිසා භික්ෂූනි මේ ගීතය පිළිබඳව තමා තුළ යම් හේතුවක් තියෙනවා නම් එය ඝාතනය නැති කරන්න ඝාතනය කළ යුතුයි නැති කරන්න මේන් කියවෙන්නේ ගීතයක් අසන්ඩ තමන් තුළ තණ්හාවක් තියෙන්න ඕනේ තණ්හාවේ ආකාර විශාල ප්‍රමාණයක් තියෙනවා ගීතයක් අහන්න හරි ගීතයක් ලියන්න හරි ගීතයක් ගායනා කරන්න හරි තමා තුළ යම් තණ්හා වර්ගයක් තියෙනවා නම් ඒ සියලු තණ්හාවන් තමා තුළ නැසේවා කියලා හික්මිය යුතුයි කියන එක තමයි මේ සේතු ඝාතෝ ගීතේ කියන පදේ තේරුම සේතු ඝාතෝ නැච්චේ නැටුම පිළිබඳවත් හේතුව තමා තුළ තියෙන හේතුව නැති කරගත යුතුයි මේ තණ්හාවේ ආකාර සියල්ලම ගීතේ පිළිබඳ නැටුම් පිළිබඳ කියන සියල්ලම තමා තුළ නැති කරගත යුතුයි දැන් නැටුම උමත ක්‍රියාවක් කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් හින්දි චිත්‍රපටයක වගේ නැටුමක් පේන වෙලාවක ශබ්දය නැති කරලා බලන්න ශබ්දය අඩු කරලා නැතිම කරලා බලන්න එතකොට තේරෙනවා උමතු ක්‍රියාවක් කියන්නේ මොකද්ද කියලා. මොකද අපි ශබ්දයට රැවටිලා ශබ්දය අනුව ඒ චලනේ දිහා බලුවාම හොඳයි කියලා හිතනවා ශබ්දය නැත්තම් ඒ චලනේ හොඳයි කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ රහතන් වහන්සේලාට මේ දේවල් සිතෙන්නේ කොහොමද කියලා තමයි මෙතන පෙන්වන්න කරන්නේ. අලංගෝ ධම්ම ප්‍රමෝදිතාන සතං සිතං සිතමත්තා යාති එනින් භාගුණාංශ දේශනා කරනවා තොපට සුදුසුයි ධර්මකාරණයකට සතුටු වෙලා සිනහසෙන්ද යෙදෙනවා නම් දත් කෙලවර පමණක් පෙනෙන ප්‍රමාණයට ඉතා මද වශයෙන් සිනාසීම සුදුසුයි කියලා කියනවා භාගුණාංශ සිනාවෙන්න එපා කියලා කියන්නේ මේ දෙකම තහනම් කරලා තියෙනවා ගීතයයි නැටුමයි මං හිතන්නේ අද කාලේ නම් විශේෂ සූත්‍ර බවට පත් වෙනවා මේවා මොකද බොහෝ දෙනෙකුට අහන්න ලැබෙන්නේ නැහැ මේ සූත්‍ර. භාගතුන් වහන්සේ සිනහ තහනම් කරන්නේ සීමාව ඉක්මවලා සිනාසීම තහනම් කරනවා. එනිසා දත්තකට මතුවෙන කුඩා සිනහවක නැත්තම් මද සිනහවකට සීමා කරගන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතනදී සේතුඝාතෝ ගීතේ යනුවෙන් කියලා තියෙන දේ ඒ පාලිය පාලි පාඨය ගීතේ වෝ පච්ච ඝාතෝ හෝතු යනුවෙන් භාගතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා තොප ගීතේහි හේතුව නැත්නම් ප්‍රත්‍ය නැසිය යුතුයි නසන ලද්දාහු වව් කියන එකක් කියලා තියෙනවා සහේතුකං ගීතං පජහතා යනුවෙන් දීපණය කරලා පෙන්වනවා සෝල අර්ථය ඔසෝල පෙන්වනවා කියලා කියන්නේ ගීතය සහ ගීතේ හේතුව දෙකම ඉවත් කරව කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා නැටුමෙහිද එම ක්‍රමයමයි මෙතන ධර්ම ප්‍රමෝදය ගැන කියනවා කේනචිතේව කාරණේන අමුත්‍තානං සන්තානං යම් කාරණයකින් ප්‍රමෝදයට පත්වෙච්ච පුද්ගලයෙකුට සිනහ පාල කරන්න හිතනවා නම් දත් අග පමණක් පෙන්නලා සතුටු වෙච්ච ආකාරයක් පෙන්වන්න කියලා කියලා තියෙනවා. ධාම සිහියෙන් සිනහ දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ ධර්ම කාරණයක් අවබෝධ වෙලා තමන්ට සිනහාවක් නැගිනවා. මේ තරම්ම භාගතුන් වහන්සේ නිවනට යොමු කරවනවා මොකද මේ නැටුම ගීතය කියන දේ එක්ක කවදාවත් නිවන් දකින්න බෑ තණ්හා වර්ධනය කරමින් කවදාවත් නිවන් දකින්න බෑ ද්වේෂය වර්ධනය කරගනිමින් නිවන් දකින්න බෑ මෝහය වර්ධනය කරගනිමින් නිවන් දකින්න බෑ අංගුත්තර පංචක නිපාතේ තුන්වෙනි පොතේ 404 වෙනි පිටුව ගීතස්තර සූත්‍රයේ පංචමේ භික්කවේ ආදීනවා ආයතකේන ගීතස්සරේන ධම්මං බනන්තස්ස කතමේ පංච භික්ෂූනි ගීතස්වරේන් ධර්මයේ දේශනා කිරීමෙන් ලැබෙන්නා වූ ආදීනව පසකේ
මොනපහද කියනවා නම් අත්තනාපි තස්මින් සරේ සාරජ්ජති තමන්ද ඒ සරේහි ඇලෙයි පරේපි තස්මින් සරේ සාරජ්ජಂತಿ අන්‍යන්ද ඒ සරේහි అలවනු ලබන නැත්නම් අනුන්න తలවනවා ඒ සරේ පිළිවදද ගහපතිකාපි උච්ඡායಂತಿ යතේව මයං ගායාම ඒවමේව ඉමේ සමනා සක්්‍ය පුත්තියා ගායಂತಿ ගිනියෝ උදහස් වෙනවා බනිනවා යම්සේ ගිහි වූ අපි ගායනා කරන්නෙම්ද එසේම මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ගායනා කරති කියලා කිපිලා බනිනවා උච්ඡායಂತಿ මේ තමයි තුන්වෙනි ආදීනම සරකුත්තිම්පි නිකාමය මානස්ස සමාධිස්ස භංගෝ හෝති සර ආකෘතිය පිළිබඳ තණ්හාව ඇති වුට සමාධියේහි බිඳීමක් වෙනවා ඒ කියන්නේ සමාධිය ඉතුරු වෙනවා කියලා නෑ බිඳිලාම යනවා පච්චිමා ජනතා දිඨානුගතින් ආපජ්ජති පශ්චිම ජනතාව මෙත්තා දෘෂ්ටියට පැමිණෙනවා දිඨානුගතියට පැමිණෙනවා අපි ධර්ම දේශනා කරනවා නම් අපිත් කරන්න ඕනේ මේ විදියයි ධර්ම දේශනා කරන ක්‍රමය මේ විදියයි කියලා මේ කාරණයට මෙත්තා දෘෂ්ටියට පැමිණෙනවා අනුගමනය කරන ජනතාව ඉතින් අද කාලේ පවතින කවි බණ ගී පිළිබඳව ගී රචනා සහ එවැනි දේවල් ආස්වාදනය කිරීම පිළිබඳව මං දන්නේ නිගමනයකට එන්න පුළුවන් පශ්චිමා ජනතා දිෂ්ඨානුගතින් ආපජ්ජති පශ්චිම ජනතාව දුෂ්ඨානුගතියට පැමිණෙනවා කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියට පැමිණෙනවා ධර්මයේ දේශනා කළොත් මේ විදිහටයි දැන් අද වුණත් ඒක දකින්න ලැබෙනවා යම් භික්ෂුන් වහන්සේ නමක් කවිබණක් කියලා ප්‍රසිද්ධියට පත් වෙනවා නම් අනිත් භික්ෂුන් වහන්සේලා කවි ගොතන්න පෙළඹෙනවා කවි පාඩම් කරන්න පෙළඹෙනවා එවැනි කවි කියලා ප්‍රසිද්ධියට පත් වෙන්න හෝ ජනප්‍රිය භාවයට පත් වෙන්න හිතනවා හතරවෙනි ආකාරය ගැන විශේෂයෙන් කියනවා නම් එක්තරා සාමාන්‍යවරයෙක් ගැන කියන්න පුළුවන් උදාහරණ කතාවක් එක්තරා සාමාන්‍ය වහන්සේ නමක් අහසින් යද්දී ධානලාභී සාමණේර නමක් අහසින් යද්දී එක්තරා විලක් උඩින් ගමන් කරද්දී ඒ විලෙහි දියනහමින් හිටපු කාන්තාවක් කියනු ලබන්නා වූ ගීතයක් අහලා ඒ කාන්තාව දැකලා නෙමෙයි ගීතය අහලා මේ ගීතේ හඳ හොඳයි කියලා ඒ සිතුවිල්ල ඇතිවෙනවත් එක්කම ධ්‍යාන මට්ටම් අටම තිබ්බ ඒ සාමණේරයන් වහන්සේගේ සමාධිය බිඳෙනවා ධ්‍යාන මට්ටම් අටම නැතු යනවා අහසේ දිනතු යන්නේ නමුත් සමාධියේ තියෙන යම් බලයක් නිසා මරණයට පත් වෙන ආකාරයට දුවට වැටෙන්නේ නැහැ පුළුණුවක් වැටෙනවා වගේ ධ්‍යාන රහිත පුද්ගලයෙක් හැටියට විලමැදට වැටෙන්නේ නැහැ විලේ කෙලවරකට පාත් වෙනවා පුළුණුවක් පාත් වෙනවා වගේ කියලා කියල තියෙනවා හිතාගන්න මේ උදාහරණය අනුව ධ්‍යාන මට්ට එකක්වත් නැති පුද්ගලයෙක් ගීතයකට යම් කැමැත්තක් තිබ්බොත් කවදාවත් ධ්‍යානයක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද ධ්‍යාන මට්ටම් අටම තියෙන පුද්ගලයෙකුට යම් ගීතයක සුළු කොටසක් ඇහිලා මේ ශබ්දය හොඳයි කියලා හිතන ගමන් සමාධිය බිඳෙනවා නම් ධ්‍යාන මට්ටම් නැති පුද්ගලයෝ ගැන මොන කතාවක්? ඒ තරම්ම නිවනට බාධා සමතේට විදර්ශනාවට බාධාවක් ගීතය කියලා කියන්නේ. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ පංචශීලයේ ඉඳලා අෂ්ටාංග සීලයට පත් වෙද්දීම පුද්ගලයන්ට මේ නැච්ච ගීත වාද්‍ය විසුද දර්ශන ආදී මේ නැටුම ගැයුම ආදී දේවල් සියල්ලම තහනම් කරන්නේ ඒ තරම්ම නිවනට බාධා නිසා. දැන් මෙතනදී මේ ගීතය කියලා කියලා තියෙන්නේ මේ භක්ති ගීතයවත් අවසරයක් දීලා නැහැ සියලු ගීත තහනම් කරනවා භාගතුන් වහන්සේ දැන් අපි රුණ විදන් සූත්‍රයේ බැලුවේ භාගතුන් වහන්සේ කියන්නේ නැහැ මේ සාදු ගීත කරක් නැහැ කියලා කියන්නේ නැහැ
මේ නච්චගීත වාක්‍ය ශික්ෂා පදයේ පැහැදිලි කරද්දී එතනදී විශේෂයෙන්ම මේ කාරණා පෙන්නනවා දන්ත ගීතයක්වත් තහනම් කියලා කියලා තියෙනවා ඒක විනය පිටකේ චුල්ලංගපාලි අට කතාවෙන් මෙන්න මේ විදිහට සඳහන් කරනවා නටුමක් තහනම් කරන තැනදී මෙතන කියනවා යටත් පිරිසෙන් මොනර නටුමක්වත් බලන්න තහනම් ඒ මොනර නටුමක් බලන්න තියෙන තියෙන අඩියක් පාසා දුක්කටයක් වෙනවා කියලා කියලා තියෙනවා තමම්ම නැටුවොත් හරි නැටෙව්වොත් හරි ඒ දුක්කටමයි කියලා කියලා තියෙනවා ගීත කියලා තියෙන්නේ යම්කිසි නාට්‍ය ගීතයක් හෝ සාදු ගීත කියනත් බෑ තෙරුවන්ගේ ගුණ සහිත ගීත කියනත් තහනම් ඒ කියන්නේ අද කියන භක්ති ගීතයක් බුද්ධ ආගමේ ගීතයක් නෙමෙයි කියනවා පන්සිල් වලින් එහා සිල් අරන් ඉන්න කිසිම කෙනෙකුට කැප නැති දෙයක් මේ භක්ති ගීතය කියලා කියන්නේ පන්සිල් වලට අයිති කරලා නැහැ අන්තමසෝ දන්ත ගීතම්පි කියලා කියලා තියෙන්නේ මේ දත් වලින් කරන ගීතය පුරුවන් බානවා කියලා කියන්නේ අන්න ඒ ගීතයත් තහනම් කරලා තියෙනවා තමම්ම ගායනා කරත් ගැයුවත් දුක්කටක් කියලා කියන්නේ වාදනයේ පිළිමදවත් ඒ ආකාරයෙන් පෙන්වලා තියෙනවා දකින්නවා කියලා හිතවිල්ල ඇති කරගෙන චේතනාව ඇති කරගෙන විහාරයෙන් විහාරයට ගියත් ආපත්‍ය තියෙනවා කියලා කියනවා නමුත් තමන් ඉඳගෙන ඉන්න තැන ඉඳගෙන ඉඳද්දිම දැක්කොත් ආපත්‍යක් නැහැ දැන් අපි ඉඳගෙන ඉන්න තැනම ගීතයක් ඇහුනොත් ආපත්‍යක් නැහැ නමුත් මේ ගීතය මොකද්ද කියලා නැගිටලා බලන්න ගියොත් අවතක් වෙනවා එහෙම නැත්නම් බෙල්ල ඔසවලා නැත්නම් ඔළුව ඔසවලා හරි වැඩිපුර ඒක ගැන බලන්න ගියොත් අවතක් වෙනවා කියලා කියන දේ නම් මොකද සිතෙන් කැඩෙන්නේ නැහැ සීලය කියන එක සීලය කියලා ප්‍රමාණයක් කියලා තියෙන්නේ කය සහ වචනය සංවර කරගෙන එතකොට මේ ගීතය මොකක්ද කියලා ගීතය අහන සිතුවිල්ලෙන් ඔළුව හරවලා බැලුවත් සීලය කැඩෙනවා මේ තියෙන්නේ ඒකයි වීතියන් කත්වා ජීවන් පරිවත්තත්තා පසතෝ පියාපත්තියේ බෙල්ල හරවලා බැලුවත් ඇති සීලය කැඩෙනවා මේ කියන්නේ ඒකයි මේ පස්චිමා ජනතා කියලා කියලා තියෙන්නේ අපගේ ආචාර්යයන් වහන්සේ උපද්දන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි ගායනා කරන්නේ කියලා අනුගමනය කරන ජනතාව දෘෂ්ටානුගතියට පමිනෙනවා එසේම ගායනා කරනවා මේ නිසා ධර්මය අකුරු බිඳින්නේ නැතුව ඒ වත් බිඳින්නේ නැතුව අකුරු වල තියෙන නියම මාත්‍රාව කියන්න ඕනේ නියම මාත්‍රාව කියන්න ඕනේ ධර්මය දේශනා කරනවා නම් සූත්‍රාන්ත වත නම් වූ වතක් තියෙනවා ජාතක දේශනා කරනවා නම් ජාතක වත කියලා වතක් තියෙනවා ගාථා කියනවා නම් ගාථාවත කියලා දෙයක් තියෙනවා එය විනාශ කරලා අති දීර්ඝ කරලා කියන්න වටින්නේ නැහැ කියලා වචනෙන්ම කියලා තියෙනවා ඒ කියන්නේ ඇදලා කියන්න බෑ දැන් වයන්න කිව්වම ව නම් වායන්න කිව්වම වා වා නෙමෙයි එතන ඒ નિયમિત මාත්‍රයට එහා ඇද්දොත් කීතස්වරයට එනවා කියන එකයි මෙතනින් කියන්නේ අති දීර්ඝ කරන්න බෑ කියලා කියලා තියෙනවා අපිට මේ හොයාගන්න අමාරු වත් කියලා තියෙනවා සරභඤ්ඤය කියලා කියන්නේ ස්වරයෙන් භණනය කිරීම ඒ කියන්නේ මధుර ස්වරයෙන් කියන්න අවසර දීලා තියෙනවා එහිදී තරංගවත දෝතකවත ගලිතවත ආදී වත් 32ක් තියෙනවා කියලා කියලා තියෙනවා යම් ඒ වෘතයකට වතකට සුදුසු විදිහට කියන්න සුදුසුයි කියලා කියලා තියෙනවා නමුත් සියල්ලන්ගේම පද ව්‍යංජන විනාශ නොකර වෙනස් නොකර ශ්‍රමණ සාරුප්ප චතුරස්සේන නයේන පවත්තනං ඒව ලක්ෂණ කියලා කියලා තියෙනවා ඒ නිසා ශ්‍රමණ සාරුප්ප විදිහට ඒ සියල්ල උච්චාරණය කර යුතුයි කියලා කියන්නේ පද ව්‍යංජන වෙනස් කරන්න එපා කියලා කියනවා මధుර ස්වරයෙන් කියන්න පුළුවන් ඊට ස්වරයට එන්න බෑ
ඒ කියන්නේ නියමිත මාත්‍රාවට වඩා අදින්න බෑ විශේෂයෙන් ඒ කියලම තියෙනවා ඒ කාරණේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මතක් කරන්න කැමතියි ගීතස්සර ආදීන සූත්‍රයේ කියලා තියෙනවා සමාධිස්ස භංගෝ හෝති කියලා කියන්නේ සමථ විපස්සනා චිත්තයගේ විනාශය වෙනවා කියලා කියලා තියෙනවා සමථයි විදර්ශනාවයි දෙකම විනාශ වෙනවා කියලා කියලා තියෙනවා ගීතයට කැමති තුනක් අදින්න බෑ කියලාම කියලා තියෙනවා මාත්‍රාවට වඩා සාමාන්‍ය වචෙන්ටත් නොවන මధుර ස්වරයකින් කියන්න පුළුවන් නමුත් ගීත ස්වරයකට එන්නේ නැති ඒ කියන්නේ ඕනට වඩා අදින් නැති नियमित मात्रा विचराय कियान्ने नमुत मधुराकारेकिं कियान्न पुलुवां अहं इन्न पुलुवां एकेदि महाप्राण महाप्राण विदियट अल्पप्राण अल्पप्राण विदियट हरियटम शब्द वेन्नत ओने हरियटम तेरुमक् तियन तनकिं नवत्तन्नत ओने दैन मोकद अपि सिंहल कथावक् पवत्तुवत् यम् देयक् सिंहलेन किव्वत् तेरुम नोवेनस्सन आकारयेन तमयि वाक्य खण्ड बेदन्ने දැන් අද කාලේ නම් පිරිත් කීමේදී අපිට දකින්න ලැබෙන සමහර තැන්වලදී වචන වැදිනුත් කරන නවත්තල සමහරකට වචන වැදිනුත් තව තියෙන මේ අල්ප ප්‍රාණයක් මහ ප්‍රාණයක් වගේ ශබ්ද කරන මෑතකදී අපිට අහන්න ලැබුණ මේ ශබ්ද මනුස්සාවේසු කියලා කියන්නේ ශබ්දං අනුස්සාවේසුන් කියන පද දෙකේ සංධිය ශබ්ද මනුස්සාවේසුන් කියලා කියන්නේ එතනදී සුන් කියලා කිව්වට සිංහල පදයක තියෙන විනාශ වෙන සුන් තේරුමක් එතන නැහැ අනුශ්‍රවණය කරා කියන එකයි තියෙන්නේ අනුස්සාවේසුන් කියන තනිපදේ ශබ්ද මනුස්සාවේ කියලා වේ කියලා ගොඩක් ඇදලා සුන් කියලා හයියෙන් කිව්වහම තනිකරම අර්ථය වෙනස් වෙනවා අහන් ඉන්න පාලි දන්නේ නැති මිනිස්සුන්ට කියන්නේ මොන හරි දෙයක් විනාශ වෙනවා වෙන්නේ නැති මිනිස් සුන් කියලා හයියෙන් කියන්නේ කියලා වචනේ මැදින්නේ සොරේ වැඩි කරලා අයිති ඊට කලින් තියෙන සොරේ අදින දැන් මෙතන තියෙන විදිහට සඳහන් කරලා තියෙන විදිහටම මේ විකෘති කිරීමක් විචාරයක් කියලා පෙන්වනවා දැන් මේ තියෙන්නේ සබ්බේසං පද ව්‍යංජන අවිනාශෙත්ව විකාරං අසත්ව කියන්නේ වෙනස් නොකර විකාරයක් කරන්නේ නැතුවම කරන්න කියලා කියනවා දීර්ඝ වශයෙන් අති දීගං කාතුම් න වට්ටති කියලා කියලම තියෙනවා අපි දීර්ඝ කරන්න බෑ දැන් අද පුරනවා කියලා කරන ක්‍රමය මම හිතන්නේ අපිට මතු කාලයකදී වෙනස් කරගන්න බෑ දැන් සාමාන්‍යයෙන් මේ අපි කියන පිරිත්වලට දෙවියෝ කැමති කියලා නම් දැන් නම් හිතන්න අමාරුයි මොකද දෙවියෝ අකමැති ලක්ෂණ පහළ වෙනවා මොකද දැන් කියලාම තියෙනවා අධම්මික සූත්‍රයේ දෙවියෝ සස්ස විනාශ වෙන්න වස්සන්නේ අකමැති වුණා කියලා. මේ දැන් අපි පිළිත් කියන විදිහට දෙවියෝ කැමති නම් අපිට සලකන්නේ. ඊට වඩා දැනට එච්චර සලකමක් නම් පේන්නේ නැහැ. රටේ බොහොම දුෂ්කර තත්ත්වයන් පැනගෙන. අනිත් එක මේ දැන් අද අපේ කවිබණ වුණත් බොහෝ සෙයින් තියෙනවා. මේ කවිකතා පිළිබඳ සූත්‍රයේ තියෙන්නේ අංගුත්තර නිකායේ පළවෙනි පොතේ 140 වෙනි පිටුවේ අන්තිම සූත්‍රය. මෙතන මේ සූත්‍රයේ කියන්නේ ද්වේමා භික්කවේ පරිසා කතමා ද්වේ භික්ෂූනි පිරිස් දෙකක් සිටිනවා. මොන දෙකද කියනවා නම් ఒక్కాజిత వినీత పరిసా నో పటిపుచ్చా వినీత పలవేని పిరిస ఒక్కాజిత వినీత నమ్ము పిరిస నముత్ ఔంట పటిపుచ్చా వినీత నమ్ము గుణే నె దేవేని పిరిస పటిపుచ్చా వినీత పరిసా నో ఒక్కాజిత వినీత పటిపుచ్చా వినీత నమ్ము పిరిస తమై దేవేని పిరిస ఔం ఒక్కాజిత వినీత నె භාගතුන්නාන්සේ මේ පිරිස්තක මේ වචනවලින් හඳුන්වලා නැවත විස්තර කරනවා කතමාච භික්කවේ ඔක්කාචිත විනීතා පරිසා නොපටිපුච්ඡා විනීතා
මොන පිරිසද මේ පළවෙනි පිරිස ඔක්කාචිත විනීත පටිපුච්චා විනීත නැති ඉද භික්කවේ යස්සං පරිසායම් භික්ඛු මේ භික්ෂූනි යම් පිරිසක භික්ෂූන් වහන්සේලා යේ තේ සුත්තන්ත තථාගත භාසිතා යම් මේ භවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රාන්ත තියෙනවා නම් ගැඹුරු ගම්භීරා ගම්භීරත්ථ ගැඹුරු ගම්භීර අර්ථ ඇති ගැඹුරු අර්ථ ඇති ලෝකුත්තර ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ලෝකෝත්තර වූ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ඒ කියන්නේ ශුන්‍යතාවේ පිළිමද තේසු භඤ්ඤමානේසු න සුසු සම්තින සෝතං ඕදහಂತಿ ඒ එවැනි ගැඹුරු ගැඹුරු අර්ථ තියෙන ලෝකෝත්තර නැත්තම් ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මකාරණා ඇති සූත දේශනා කරද්දී ඔවුන් කන් යොමු කරන්නේ නැහැ අහන්ඳ කැමැත්ත ඇති කරන්නේ නැහැ කන් යොමු කරන්නේ නැහැ න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති කියලා කියන්නේ අවබෝධ කරගන්න සිත යොමු කරන්නේ නැහැ නචතේ ධම්මේ උග්ගහේතබ්බම් පරියාපුනිතබ්බම් මඤ්ඤන්ති ඒ ධර්මය ඉගෙන ගත යුතුයි පාඩම් කළ යුතුයි කියලා හිතන්නේත් නැහැ මේ කතා කරන්නේ මේ පළවෙනි පිරිස පිළිබඳ විස්තරයක් අපිට කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන ලද ගැඹුරු ගැඹුරු අර්ථ සහිත වූ ලෝකෝත්තර වූ ලෝකෝත්තර ධර්මකාරණා සහිත නිවන පිළිබඳ ධර්මකාරණා තිබෙන්නා වූ ඒ සූත්‍ර තියෙනවා නම් ඒ සූත්‍ර දේශනා කරද්දී අහන්න කැමති වෙන්නෙත් නැහැ කන් යොමු කරන්නෙත් නැහැ තේරුම් ගන්න යෙදෙන්නෙත් නැහැ ඉගෙනගත යුතුයි පාඩම් කළ යුතුයි කියලා හිතන්නේත් නැහැ. යේ පනතේ සුත්තන්තා කවිකතා කාවෙයියා චිත්තකර චිත්තබ්යංජන බාහිරකාසාවක භාසිතා යම් මේ සූත්‍රාන්තයක් තියෙනවා නම් කවි කතා තියෙනවා. කාව්‍ය වූ විසිතුරු අකුරු තියෙන විසිතුරු ව්‍යංජන තියෙන. ඒ කියන්නේ මිනිසුන්ට ඇලෙන්න සුදුසු අකුරු සහ ව්‍යංජන තියෙන බාහිර ශ්‍රාවකයන් විසින් කියන ලද්දා වූ ඒ කියන්නේ මේ ශාසනයේ කිසිම කෙනෙක් කවි කතා කියන්නේ නැහැ කියන එක තමයි එකින් කියවේ. අකුරු ලස්සන වචන ලස්සන දේවල් පරිහරණය කරන්න යන්නේ නැහැ. එහෙම කවුරු හරි කියනවා නම් ඒ පුද්ගලයා බාහිර ශාසනයක කෙනෙක් කියන එක මෙතනින් ඒකක් කියනවා. තේසු භඤ්ඤමානේසු සුසු සම්ති සෝතං ඕදහಂತಿ අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති එවැනි දේ කියද්දී අහන්න කැමති වෙනවා කන් යොමු කරනවා අවබෝධ කරන්න යෙදෙනවා තේච ධම්මේ උග්ගහේතබ්බම් පරියාපුනිතබ්බම් මඤ්ඤන් ඒ ධර්මයන් ඉගෙන ගත යුතුයි පාඩම් කරගත යුතුයි කියලා සිතනවා තේතං ධම්මං පරියාපුනිත්වා නචේව අඤ්ඤමඤ්ඤම් පටිපුච්ඡanti ඔවුන් මේ ධර්මය පාඩම් කරලා එකිනෙකාගෙන් අහන්නේ නැහැලු මේ ධර්මය මොන වගේද මොකද්ද මේකේ තේරුම කියලා හොයලා බලන්න යන්නේ නැහැ තේ පටිවිවරanti ධර්මය තේරුම සංසන්දනය කරලා බලන්නේ නැහැ කියන එක කියලා තියෙන්නේ ඉදං කතං ඉමස්ස පත්තෝති මෙය කුමක්ද මෙහි අර්ථය කුමක්ද ඒ අවිවටං චේව න විවරಂತಿ ඔවුන්ට වැසලා තියෙන දේ ඇරෙන්නේ නැහැ අනුත්තානි කතංච න උත්තානි කරොන්ති කියලා කියන්නේ එසවෙලා කියන ගැඹුරු හැටියට තියෙන අර්ථ නොගැඹුරු වෙලා පේන්නේ නැහැ අනේක විහිතේසු කංඛා හානියේසු ධම්මේසු කංඛං න පටිවිනෝදෙන්ති අනේක වූ සැක උපදවන ස්ථානයන් පිළිබඳව සැක දුරු වෙන්නේ නැව අයං උච්චති භික්කවේ ඔක්ඛා චිත විනීතා පරිසා නෝ පටිපුච්ඡා විනීතා ඒ කියන්නේ ඔව් අහන දේ පිළිබඳව බැසගෙන ඉන්න පිරිසක් ඒ කියන්නේ ඔවුන් කෙලින්ම ගැඹුරු අර්ථ සහිත ගැඹුරු සූත්‍ර ලෝකෝත්තර අර්ථ සහිත ශුන්‍යතා අර්ථ සහිත මේ ගැඹුරු සූත්‍ර හදාරන්න කැමති වෙන්නේ නැහැ මුලින්ම කැමති වෙන්නේ කවි යන්ත සුදුසු
කවි ස්වභාවයේ තියෙන විසිතුරු අකුරු විසිතුරු ව්‍යංජන තියෙන විදිහේ දේශනා අහන්න කැමති වෙනවා මේ ශාසනයෙන් පිටදේවල් වැඩිමින් අහන්න කැමති වෙනවා එහෙම ඇහුවත් ඔවුන් ඒවේ අර්ථය හොයන්නේ නැහැ අර්ථය සංසන්දනය කරලා බලන්නේ නැහැ කියන ධර්මයත් එක්ක සංසන්දනය කරලා බලන්නේ නැහැ ඒ නිසා ඔවුන්ට වැහිලා තියෙන දේ ඇරිලා පේන්නේ නැහැ ඔවුන්ට ගැඹුරු වෙලා තියෙන දේ නොගැඹුරුලා පේන්නේ නැහැ ඊට අමතරව නොඑක ආකාරයේ සැක උපදවන ධර්මයන් කෙරෙහි සැකය දුරු වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ පිරිසට කියනවා අයං උච්චති වික්කවේ ඔක්කාචිත වේතා පරිසං නොපටිපුච්චා විනීතා ඔවුන් බැසගැනීමෙන් හික්මීමට පත් වෙලා තියෙන්නේ ඔවුන් බැසගෙන තියෙන්නේ වැරදි තැනට ප්‍රශ්න අහලා සකදුරු කරගෙන නැති නිසා නෝ පටිපුච්චා විනීතා කියලා කියන්නේ ප්‍රශ්න අහලා පැහැදිලි කරගෙන කටලුන් ලහාගෙන නැහැ කියන මේ පළවෙනි පිරිස දෙවෙනි පිරිස කොහොමද කියනවනම් නිකම්ම බහගෙන නැති පිරිස අහපු දෙය පිළිබඳව මේක හොඳයි කියලා නිකම්ම බහගෙන නැති පිරිස ඒ පිරිස හැබැයි අහලා සංසන්දනය කරලා ගැටලු ලහාගෙන තියෙනවා කතමාද වික්කවේ පටිපුච්චා විනීතා පරිසා නෝ ඔක්කාචිත විනීතා මොන පිරිසද භික්ෂූනි මේ අහලා උත්තර දැනගෙන සංසන්දනය කරලා තේරුම් අරගෙන විනීත වෙච්ච හික්කුණු පිරිස කවුද මේ අහපු ගමම්ම ඒ දේ පිළිබඳව ඒ දේ හොඳයි කියලා ඒ දේට බැසගත්තේ නැති පිරිස කවුද කියලා කියනවා මේ දෙවෙනි පිරිස ගැන කියන්නේ ඉද වික්කවේ යස්සං පරිසායම් වික්කු යේතේ සුත්තන්තා මේ භික්ෂූනි යම් මේ පිරිසක භික්ෂූන් වහන්සේලා යම් මේ සූත්‍රාන්ත තියනවා නම් කවි කතා කාව්‍යය චිත්තක්කර චිත්ත ව්‍යංජන බාහිරක සාවක භාවිත යම් මේ සූත්‍රාන්තයක් තියනවා නම් කවි සහිත කතා තියෙන කාව්‍යම වූ විසිතුරු අකුරු විසිතුරු වචන සහිත වූ බාහිර සාවක භාසිත වූ තේසු භඤ්ඤමානේසු න සුසුසන්ති න සෝතං ඕදහಂತಿ න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති ඒ කතා කියන විටදී වාසනය කරන සංදේශනය කරන විටදී අහන්න කැමති වෙන්නේ නැහැ කන් යොමු කරන්නේ නැහැ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ නච තේ ධම්මේ උගහේ තබ්බං පරියාපුනි තබ්බං මඤ්ඤන්ති ඒ ධර්මයේ ඉගෙන ගත යුතුයි පාඩම් කරගත යුතුයි කියලා හිතන්නේ නැහැ අද කෙනෙක් සමහර වෙලාවට දේශනයක් කරද්දී බයිබලේන උදාහරණයක් දෙන්න. එහෙම අහන්න ලැබෙනවා අපිට. ඉතින් ඒ தත්ත්වය කොයි වගේ தත්ත්වයක්ද කියලා භාගතුන් වහන්සේ දැකලා තියෙනවා කලින්. බාහිර සාසනයකට අයිති දේවල් ඉගෙන ගන්න සමහර කමදී. අද කාලේ බැලුවාම බොහෝ සෙයින් සමහර කෙනෙක් උගත්තයි සම්මතයි. නමුත් අහලා බැලුවොත් ත්‍රිපිටකයට කතාව සම්පූර්ණයෙන් ඉගෙනගෙන නැහැ. ඉගෙනගෙන තියෙන්නේ මොනවද බාහිර දේවල්. ඒ මොකද ඔවුන් කැමතිලා තියෙන බාහිර දේවල් ඉගෙන ගන්න. ජඹුරු දේවල් කියද්දි ඉගෙන ගන්න කැමතිලා නැහැ. පාඩම් කරන්න කැමතිලා නැහැ. කැමතිලා තියෙන බාහිර දේවල් ඉගෙන ගන්න. ඉතින් මේ தත්ත්වය මෙතනදී පෙන්වුම් කරනවා. යේ පනතේ සුත්තන්තා තථාගත භාසිතා යම් මේ සූත්‍රාන්තයක් ඇත්තම් භාගතුන් වහන්සේ විසින් දේශිත ගම්භීරා ගම්භීරත්ථ ගැඹුරු වූ ගැඹුරු අර්ථයිද වූ ලෝකෝත්තර වූ ශුන්‍යතා ප්‍රසංයුක්ත වූ ලෝකෝත්තරා ශුන්‍යතා ප්‍රසංයුක්ත තේසු භඤ්ඤමානේසු සුසුසන්ති ඔවුන් එවැනි ධර්මදේශනා දේශනා කරද්දී අහන්න හිතනවා සෝතං ඕදහಂತಿ අන් යොමු කරන අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති තේරුම් ගැනීම පිණිස උත්සාහවත් වෙනවා තේච ධම්මේ උග්ගහේතබ්බං පරියාපුනිතබ්බං මඤ්ඤන්ති ඒ ධර්මයන් ඉගෙන ගත යුතුයි පාඩම් කරගත යුතුයි කියලා සිතනවා තේතං ධම්මා පරියාපුනිත්වා අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡanti ඔවුන් ඒ ධර්මය ඉගෙනගෙන පාඩම් කර එකිනෙකාගෙන් ප්‍රශ්න අහන්න යෙදෙනවා පටිවිවරන්ති ඒ අර්ථ
විවෘත කරගන්න හාත් වශයෙන් විවෘත කරගන්න යෙදෙනවා පටි විවරන්ති ඉදං කතං ඉමස්ස කත්තෝති මේ කුමක්ද මෙහි අර්ථය කුමක්ද තේ අවිවටං චේව විවරන්ති අනුත්තානි කතං ච උත්තානි කරොන්ති ඔවුන්ට වැසිලා තිබුණ දේ ඇරෙනවා ගැඹුරුයි කලින් හඳුනාගත්තේ නොගැඹුරු සේ වැටහෙනවා අනේක විහිතේසු ච කංඛාඨානීයේසු ධම්මේසු කංකං පටිවිනෝදෙන්ති නොඑක ආකාරේ සැක උපදවන්නා වූ ධර්මයන් කෙරෙහි සැක හාත්පසින් දුරු වෙනවා පටිවිනෝදෙන්ති හැම පැත්තෙම තියෙන සැක නැති වෙලා යනවා අයං උච්චති භික්ඛවේ පටිපුච්ඡා විනීතා පරිසා නොඔක්කාචිත විනීතා මේ තමා භික්ෂූනි ප්‍රශ්න අහලා පික්මීමට පත්තුන පිරිස අහපු ගමන් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඒ දේ පිළිගත්ත නැති පිරිස ඉමා කෝ භික්ඛවේ ද්වේ පරිසා මේ භික්ෂූනි මේ පිරිස් දෙක ඒතදග්ගම් භික්ඛවේ ඉමාසං දින්නම් පරිසානං භික්ෂූනි මේ පිරිස් දෙක අතර යම් පිරිසක් යදිදම් යම් පිරිසක් අග්‍රයි මොන පිරිසද කියනවා නම් පටිපුච්ඡා විනීතා පරිසානෝ ඔක්ඛාචිත විනීතා මේ දෙවැනි එක සඳහන් කරපු ජඹුරු සූත්‍ර දහම් ඉගෙනගෙන ඒ පිළිබඳව ප්‍රශ්න අහලා පිළිතුරු ලබාගෙන තමන්ට තේරෙන්නේ නැති දේවල් තේරුම් ගත්ත පිරිස තමන්ට ජඹුරු සෙයින් තිබුණ දේවල් නොගැඹුරු කොට දැනගත්ත පිරිස තමන්ට සැක උපදවන සුළු තැන් සියල්ලම අතහැරගෙන ඒ පිළිබඳව සැක අතහැරගත්ත පිරිස තමයි මේ පිරිස් දෙක අතරින් අග්‍ර. ඒ පිරිස අවි ස්වභාවයට කැමති නැහැ කියන එක මෙතන කියනවා. භාගතුන් වහන්සේ මෙතන මේ සූත්‍රයෙන් ප්‍රකාශ කරන විශේෂයෙන් මේ දෙවැනි පිරිස අග්‍රයි. මෙතන කියලා තියෙනවා මෙහි අට කතාවේ ඔක්කාචිත විනීතා යනුවෙන් කියලා තියෙන්නේ අවිනීත පිරිස. නෝ පටිපුච්චා විනීතා යනුවෙන් කියලා තියෙන්නේ අහල හික්මිලා නැහැ කියන එකයි. ගම්බීර යනුවෙන් කියලා කියන්නේ පාලි වශයෙන්ම ගැඹුරුයි. සල්ල සූත්‍රය වගේ ගැඹුරු අර්ථ තියනවා කියලා කියන්නේ අර්ථ වශයෙන් ගැඹුරුයි. මහා වේදල්ල සූත්‍රය වගේ ලෝකෝත්තර යනුවෙන් කියලා තියෙන්නේ ලෝකෝත්තර අර්ථ දීපක වූ සූත්‍රය. කියන්නේ මේ සංසාරයෙන් එතර කරවන සුළු දහම් පිළිබඳ අර්ථ උද්දීපනය කරන්නා වූ ඔසවලා පෙන්වන්නා වූ සූත්‍ර. ශුන්‍යතා පටිසංයුක්ත යනුවෙන් කියලා තියෙන්නේ සත්ත ශුන්‍ය ධම්මමත්තමේව ප්‍රකාශකා අසංගත සංයුක්ත සවිතා. මේ ධර්මයන් සත්‍යයෙන් හිස් ආත්ම ස්වභාවයක් නැහැ. ධර්ම මාත්‍රයක් පමණයි මෙතන තියෙන්නේ කියන ප්‍රකාශ කරවන්නා වූ අසංකත සංයුත්තේ වගේ සූත්‍ර කියලා තියෙනවා. එතකොට අපිට සිතවිල්ලක් ඇති වෙන්න ඕනේ අපි මේ සල්ල සූත්‍රයක් හදාරමු, මහා වේදල්ල සූත්‍රයක් හදාරන්න, අසංකත සංයුත්තයක් හදාරන්න ඕනේ. න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති යනුවෙන් කියලා තියෙන්නේ විජානනත්තා චිත්තං න උපට්ඨපෙන්ති. තේරුම් ගැනීම පිණිස, හොඳින් අවබෝධ කර ගැනීම පිණිස සිත යොමු කරන්නේ නැහැ. නිද්දායන්ති වා අඤ්ඤ විහිතා වා හොಂತಿ. එක්ක නිදා ගන්නවා, එහෙම නැත්නම් වෙන දෙයක් ගැන යෙදෙනවා. උග්ගහේතබ්බං පරියාපුනිතබ්බං යනුවෙන් කියලා තියෙන්නේ ඉගෙන ගැනීම පාඩම් කිරීමම කියලා තියෙනවා. කවි කතා යනුවෙන් කියලා තියෙන්නේ කවීහි කතා, කවීන් විසින් කරන ලද, කවි හදන අය කරවන ලද කියන එක. කාමෙයා යනුවෙන් කියලා තියෙනෙත් ඒ වගේමයි කියලා තියෙනවා. චිත්තක්කරා යනුවෙන් කියලා තියෙන විචිත්‍ර අකුරු, ලස්සනට අකුරු යදලා තියෙනවා. චිත්තබ්යංජනා කියලා තියෙනෙත් ඒ විදිහට විචිත්‍ර ව්‍යංජන දීලා තියෙන නිසා කියලා දේ තියෙනවා. බාහිරකා කියලා තියෙන්නේ මේ ශාසනයේ පිටත් වූ
ශාวก භාසිතා යනුවෙන් කියන්නේ ඒ ඒ ශාวกයන් විසින් භාෂණය කරන ලද්දා වූ කියන ලද්දා වූ කවි කියන්න සුදුසු ඒ ශාวกයන් විසින් කියපු දේවල් ඉගෙන ගන්න හිතනවා කියන එකයි මෙතන කියලා තියෙන්නේ ඇත්තටම පිට දේවල් ගැනත් නෙමෙයි අපේම ශාසනයේ යම් මේ බුදුහාමුදුරුවෝ කියන දේවල් කියන්නේ නැති වෙන දේවල් කියන භික්ෂුන් වහන්සේලා ඒ දවස්වල තින්නේදී මේ පිළිබඳව මෙතන සඳහන් කරනවා නමුත් මේ හැම කනගදීම අපිට පෙන්නවා භාගතුන් වහන්සේගේ වචනට පිටින් යනවා කියන්නේ මේ ශාසනයෙන් පිටයි කියන එක සම්මේලෙන් සඳහන් කරලා තියෙනවා සුසුසු සම්පති යනුවෙන් තියෙන්නේ අක්කර චිත්තකාය චේව සරසම්පත්‍යාච අස්තමනා හුත්වා සුනන්ති මේ පළවෙනි පිරිස එය අහන්න කැමති වෙනවා කියලා කියන්නේ අකුරු වල විස්තර භාවය නිසා හෝ සොරේ තියෙන ලක්ෂණ ස්වභාවය නිසා හෝ සතුටු වී අහන්න හිතනවා ඒ කියන්නේ මෙතන යම්කිසි කවියක් ගීතයක් තියෙනවා කියන එකයි ඒ කියන්නේ සොරයක් තියෙන හොඳ සොරයකින් කියලා තියෙනවා නචේව අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡන්ති इति යනුවෙන් කියලා තියෙන්නේ එකිනෙක අර්ථ වශයෙන් අනුසන්ධි වශයෙන් පෙර අපර වශයෙන් අහන්නේ නැහැ මේක මේකට ගැළපෙනවද මේක పూర్වයේ කියපු එක පසුව කියපු එක ගැළපෙනවද කියලා අහන්නේ නැහැ නච පටි විවරන්ති යනුවෙන් කියලා තියෙන්නේ ඒ ගමන් මාර්ගයේ විවෘත කරගන්නේ නැහැ විවර කරගන්න උත්සාහත් වෙන්නේ නැහැ මේ කුමක්ද මෙහි අර්ථය කුමක්ද යනුවෙන් හොයන්නේ නැහැ කියන එක එතන කියලා තියෙනවා අවිවටං යනුවෙන් කියලා තියෙන්නේ පටිච්චන්නං කියන වැහිලා කියන එක විවට කියන එකේ විරුද්ධ පදේ න විවරಂತಿ කියලා කියන්නේ අරලා බලන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට අප්‍රකට වෙනවා. අනුත්ථානිගතං කියලා කියන්නේ නොගැඹුරු වෙලා පේන්නේ නැහැ කියලා කියන අප්‍රකට වෙනවා. ගැඹුරු අර්ථයෙන් නොගැඹුරු වෙලා පේන්නේ නැහැ. අප්‍රකට වෙනවා කියන්නේ. සංඛා තානියේසු සංඛාය කාරණ භූතේසු සැක දුරු කරන්නේ නැහැ කියන එකයි කියලා තියෙන්නේ. හොඳ පක්ෂයෙන් සිට වෙනත් අතකට යනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ තමයි ඒ සූත්‍රය පිළිබඳ අර්ථ කතාව. මේ සාරාංශයක් වශයෙන් කියන්න තියෙන්නේ භාගතුන් වහන්සේ යම් පිරිසක් අග්‍රයි යනුවෙන් දේශනා කරා නම් ඒ පිරිස ගැඹුරු සූත්‍ර අහන්න භාගතුන් වහන්සේ දේශනා කරපු ගැඹුරු සූත්‍ර අහන්න කැමති වෙනවා. ගැඹුරු අර්ථ තියෙන ලෝකෝත්තර අර්ථ තියෙන ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්ම කාරණා අහන්න කැමති වෙනවා. ඉගෙන ගන්න ඕනි කියලා හිතනවා, පාඩම් කරන්න ඕනි කියලා හිතනවා. කවියන්ට සුදුසු කවි කතා ඇත්තා වූ විසිතුරු අකුරු විසිතුරු ව්‍යංජන සහිත වූ දේවල් අහන්න කැමති වෙන්නේ නැහැ. මේ ගැඹුරු සූත්‍ර ඇහුවත් අහලා විතරක් නවතින්නෙත් නැහැ. ප්‍රශ්න අහලා පැහැදිලි කරගෙන තමන්ට සැක උදන තැන් සියල්ලම ඉවත් කරගන්න තරම් ක්‍රියාත්මක වෙනවා. එනිසා මේ දෙවැනි පිරිස මේ පිරිස් දෙක අතරින් අද්වැය කවිකතා පිළිබඳ සූත්‍රය. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා සමුච්ඡේ. ඉදම්මේ පුඤ්ඤං
ආසවක්ඛාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡති